අනුරාධපුර කලින් පින්දුරෑව උල්පත් පාර ගම්වැසියන්ට වැඳුම් පිදුම් කරන්නට මීට වසර දෙකකට පමණ පෙර විහාරස්ථානයක් ඉදිකරනවා. එම විහාරස්ථානයේ ආරම්භය වෙනුවෙන් මූලිකත්වයේ දැරුවේ පූජ්‍ය දුටුවැව සීලානන්ද ස්වාමින් වහන්සේ සහ එම ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක විසින්. දුප්පත් ගම්මානයක් වන උල්පත් පාර ගම්මානයේ ඉදිකරන්නට යෙදුණු මේ විහාරස්ථානයේ කුඩාවට සකසාගත් කුටියක තමයි මේ ස්වාමින් වහන්සේලා වැඩවසන්නේ. ඒ නිසි පරිදි යටිතල පහසුකම්වත් නොමැතිව බොහෝමයක් අඩුපාඩු මැද්දේ ඉතාමත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් වර්ෂ දෙකකට පමණ ආසන්න කාලයක් තමයි මේ ගම්මානයට පැමිණිලා. නමුත් ඒ එන්න පෙරාතුව මෙම ගම්මානය ආගමික වශයෙන් යම් පරිහානියකට පත් වෙලා තිබුණේ නිසයාකාරයෙන් ආගමික කටයුතු සිද්ධ කරගන්නට අවශ්‍ය වටපිටාව ගොඩනැගිලා තිබුණේ. නමුත් අද වෙන විට ඒ බෞද්ධ ජනයාට ඒ ආගමික පසුබිම ගොඩනගාගෙන යන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පුංචි දුවදරුවන්ගේ පවා බහන්ලා දක්වා ඒ ආගමික නැඹුරුතාවයට පත් වෙලා තිබෙනවා. මෙම ගම්මානයේ ජීවත් වන පවුල් බොහෝමයක් අඩු ආදායම් ලාභී පවුල් වන බැවින් සිය විහාරස්ථානයේ අවශ්‍යතාවයන් කොතෙකුත් තිබුණත් ඒ සඳහා දායකත්වයක් වන්නට ඔවුන්ට හැකියාවක් නැහැ. ස්ථිර විදුලි සැපයුමක්වත් නොමැති මේ විහාරස්ථානයට ඒ අසල නිවසකින් විදුලිය ලබා දී තිබෙනවා. අතහිත දෙන්න තරම් මේ ප්‍රදේශයේ ජනතාවට හැකියාවක් නැහැ. හේතුව තමයි හේන් ගොවිතැන් කුඹුරු ගොවිතැන් වලින් තමයි ජීවිකාව ගත කරන්නේ. ඒ වෙනකොට ඒ කුඹුරු ගොවිතැනින් ඒ වගේම හේන් ගොවිතැනින් ජීවිකාව ලැබුවත් ඒ ගොවිතැන් කටයුතු කිරීමේදී ඔවුන්ට බාධාවන් එල්ල වෙනවා වන අලින්ගෙන්. ඒ නිසා වන අලි ප්‍රහාරය නිසා තමන්ගේ ඒ වගා කරන භෝගයන් නිසයාකාරයෙන් ආදායමක් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ලැබෙන දේන් තමන්ගේ පවුලක් ඒ වගේම විහාරස්ථානයක් නඩත්තු කරගන්න අවශ්‍ය මූල්‍ය තත්වයක් ඔවුන්ට නොමැතිකම නිසා දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මීට මසකට පමණ පෙර ආවාස ගයක් සඳහා මුල්ගල් තබා තිබුණද පවතින ආර්ථික අපහසුතාවයන් නිසා ඒ සියල්ලද අතරමඟ ඇනහිට තිබෙනවා. නේක විද දුක්ඛම් කටළු මැද උවත් තම ආගමික කටයුතු වල නිරත වන්නට වැඳුම් පිදුම් කරන්නට උල්පත් පාර ගම්වැසියන්ට එකම පිළිසරණ වන මේ විහාරස්ථානයේ ගොඩනැංවීමට මෙකී ස්වාමීන් වහන්සේලාගේ නිහඬ අප්‍රතිහත ධෛර්යය අගය කළ යුතුමය. ඉතා දුෂ්කර ගම්මානයක් වන යකල් උල්පත් පාර ප්‍රදේශවාසී බෞද්ධ ජනයා කුසිකර්මාන්තයෙන් යැපෙමින් හේන් ගොවිතැන තම ජීවිකාව කරගෙන ජීවත් වෙන ජනතාවක් හැටියට ඒ අයට මේ උතුම් සත්කාරය ගොඩනගා ගන්නට අවශ්‍ය පහසුකම් නොමැති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම වන අලි ප්‍රහාරවලට ලක්වමින් හේන් ගොවිතැන් කුඹුරු ගොවිතැන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් විනාශ ස්වභාවයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ විහාරස්ථානයේ ඉදිකරවා ගැනීමේදී ඒ උතුම් කටයුතු සිද්ධ කරගන්නට ඒ අයට මහත් අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් යකල් උල්පත් පාර ඒ ප්‍රදේශවාසී හැමදෙනාගේම ඒ සුභ සිද්ධිය උදෙසා ආගමික සහජීවනයේ උදෙසා මෙම උතුම් පුණ්‍ය භූමියට මමත් ඒ වගේම ගෞරවනීය අපේ පොඩි හාමුදුරන් වහන්සේත් මේ ස්ථානයට පැමිණලා තාවකාලිකව ඉදිකරවා ගන්නට යෙදුන කුටියක දැඩි අපහසුතාවයකින් යුක්තව වැඩවාසය කරනවා. වර්ෂා කාලයේදී වුණත් මේ උතුම් කුටිය තෙවෙනවා. ඒ වගේම ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු සිදු කරවා ගන්නට
dari අපහසුතාවයකින් ඒ කටයුතු සිද්ධ කරගන්නේ පොතක් පතක් තියාගන්න පවා මේසයක් පවා පුටුවක් පවා හරියට නොමෙතිකම නිසා දැඩි අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඒ පාඩම් කටයුතු සිද්ධ කරගන්නටත් අවශ්‍ය පහසුකම් නොමෙතිවීම නිසා ඒ උන්වහන්සේත් දැඩි අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මගේ බලාපොරොත්තුවක් තිබෙනවා මේ උතුම් පුණ්‍ය භූමිය තුළදී මේ ප්‍රදේශවාසී බෞද්ධ දරුවන්ගේ දැහැමි ජීවිතය ගත කරන්නට අවශ්‍ය පසුබිම සකසන්නට අවශ්‍ය කරන දැහැමි සමාජයක් බිහිකර ගැනීම උදෙසා දහම් පාසලක් ආරම්භ කරලා ඒ බෞද්ධ දුවදරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්නටත් ඒ වගේම පෙහෙවස් සමාදන් වන උවැසියන් උදෙසා අවශ්‍ය ඒ ආගමික වතාවත් සිද්ධ කර ගැනීම මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. නමුත් ඒ බලාපොරොත්තුව කෙසේ වෙතත් අද වෙන විට අඩුපාඩුව වශයෙන් තිබෙන්නේ දහම් ශාලාවක් නොමැති වීම. දහම් ශාලාවක් නොමැති වීමත් ඒ වගේම දහම් අධ්‍යාපන ලබන්නට පැමිණෙන දුවදරුවන්ට අවශ්‍ය කරන භෞතික සම්පත් ඩෙස්පොටු ආදිය නොමැතිකම නිසාත් ඔවුන්ගේ ඒ දහම් අධ්‍යාපනය ළඟා කරගන්න අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ දහම් අධ්‍යාපනය ලැබීම තුළින් මේ ප්‍රදේශයේ ඉන්න දුවදරුවන්ට රටේ අනාගතයේ යහපත් වැඩදායි සාරධර්ම වලින් පිරුණු බෞද්ධ දුවදරුවන් පිරිසක් බිහිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දැනට తాවකාලිකව වැඩ වාසය කරන ඒ කුටියට යාබද නිවසකින් විදුලිය ලබාගෙන තිබුණත් විදුලිය පහසුකම් දැනට නොමැති වීම නිසා සේලෝම දනාගෙන්ම ඇයද සිටිනවා මේ උතුම් පුණ්‍ය භූමියට විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිද්ධ කර ගන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා මේ සඳහාත් විශාල වේදමක් දරන්නට සිද්ධ වෙනවා. කණු පහක් පමණ දාලා ඒ විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිද්ධ කර ගන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා සේලෝම ලෝකවාසී බෞද්ධ ජනතාවට ආරාධනා කර සිටිනවා මෙවන් දුෂ්කර විහාරස්ථානයක් වන අප විහාරස්ථානයට පැමිණලා ඒ සත්‍ය කරුණ කාරණා සොයා බලා අපිට යම් කිහි පිහිටක් සිදු කර දෙන හැටියට ඉතාමත් ගෞරවණීයව ඔබ සියලු ඔබ දරාගින්ම ඉල්ලා සිටිනවා.
Heta udah yang lakukan waktu mana? Pindah waktu. Kalian bina ya kalian berpat tar si dia menjual buku madrasah ini, tama ya pemain kata kerana, api pemain kerana dan tiga masa kerana kerana kalau kita pemain kerana tama ya pada awi awi kira star diskriya star dua perkara kerana dewa guna gigi mahas ham tu so diskriya pat video permain suara nasi lagi patte pasal saya nak perangnya ni, kalau kita pemain kerana star kedua nak pasal media suara nasi mohon maafkan dah ini. Dan diskata mereka yang dah ekspresen sahaja entah berkerangnya ni kerana mereka dia dan dia tu ham pun ada waktu hendak tahu mereka ni pahaya nak buat pahaya nak entah waktu kerja ni ni linknya kuat lewat waktu hendak tahu itu mungkin kapul di nak tiru ikut waktu dan tak hendak ini ham tu boleh diskata ini itu ni yang apa nali nak kahang sudah kerana itu ni ada ni buat nali nak ni betul pasti hendak terapi mana ekat tiket kalagi dah hari ada kerja nak keluar mana kita perlu buat satu ti dan ham pun tu nali dahara, latar hindet netu apa hindet hingga tangan semua tu, pahal juga lah pipa Samsung juga jenah, sama yang dia awas terasa pada jenah, pilih pahal yang pilih itu hack jenah, tinggal pilih. Selalu mendengar ada materi ruang sarai. Anuradhapura district ke Galan Bindana Pradesh selekam kota seta ayat. Selalu bimala Gelam Biksu Madhyasthane. Gauraniya Swamin Wahanse. Meter masa ganan apa kita ihat dier, api video wak falakala. E video wak falakaran abastha bedi me pundi bumi, wisal adu padu rahsia aktibuna. E atering ekun adu padu wak thamai me jalat gataluwe. Eni saya gataluwe sanha, wisudu mak hati ihat e pinwatn mahat mahatmin me pundi bumi ihat thamela e jalat gataluwe wisudu mak hati ihat nala lidah sakas kerada puja karan nte duna. Adadinedi ragam pradesa sita pæmenunu isuranta mahatma ætulu e pinmat hæmadenama e jala gæṭaluwata visidumak hætiyeta jalananda paddatiyak sakas karala adadinedi pūjā karannata yeduna enisa me jala gæṭaluwata e visidumak hætiyeta e nalaya sakas karagannanta mōlya dāyakatwe dakwannata yedune videsh gatawa sēvaya karunu labana pinwat sasanka samarveera mahatma e wageema dineshika jayaratna mahatmiya e wageema dinuka samarasekara mahatma chatu samarasekara mahatmiya etulu paule seeloma dana visin e utum katitta sandaha pedahana moolya daayakatwe dakwannata yedune enisa e pinwat seeloma denatama niduk nirogi bhavaya chirajeevane labewa kiyana prarthanama siddha karanawa එවගේම යම් කිසි සංසාර ගමනේදී කිසිම විදෙකෙන් සාපිපාසාවක් ඇති නොවි ඒ සියලුම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා ඒ වගේම උතුම් සතර දළදා වහන්සේගේ පිහිට ආරක්ෂා සම්පත්තීන් උතුම් විජයශ්‍රී ජයසීමා බෝසමනුන්ගේ පිහිට ආරක්ෂා සම්පත්තීන් ඒ පිනවත් සියලුම දෙනාම කරන කියන රැකිරක්ෂා කටයුතු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්නට චිත්ත ශක්තිය මාන ශක්තිය නෝඩු ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා එනිසා තවත් බොහෝ අඩුපාඩු බොහෝ ප්‍රමාණයක් තිබෙනවා මූලික කාරණාව තමයි වැඳුම් පිඳුම් කරන්නට අවශ්‍ය කරන බුදු කුටියක් නිර්මාණය කර ගැනීමට මූලික අවශ්‍යතාවය තිබෙනවා ඒ වගේම බෝධි මහන්සේ රෝපණය කිරීම සහ ඒ වටා බැම්ම සකස් කර ගැනීමට අවශ්‍යතාවය තියෙනවා එනිසා මූලික වශයෙන් එම කාර්යයන් සිදු කරන්නට මෙම වීඩියෝ නරඹන ලංකා වාසී ලෝක වාසී සියලුම බෞද්ධ ජනයාට ඉමහත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ඔබට හැකි අයුරෙන් මේ සඳහා දායකත්වය ලබා දෙන්නට කියන කාරණාව එනිසා ඒ කාරණාවත් සිහිපත් කරමින් ඒ උතුම් කටයුත්ත සිදු කරන්නට යෙදුන ඒ පින්වත් රාගම ප්‍රදේශයේ සිට පැමිණි ඉසුරන්ත මහත්මයා ඇතුළු ඒ පින්වත් සියලුම දෙනාටම නැවතත් පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කරමින්
ඔබ සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. මේ ව්‍යවස්ථාව තමයි මේක දැන් ගොඩනගී පතාම ඒ ගොඩන ඉදිකිරීම යම් ස්වනාසෙ වැඩි සිටීම සමග කුටියක් සමග යම් ඉදිකිරීමක් තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම බුද්ධ මන්දිරයක් නැහැ. එයක් ඉදිකරගෙන දෙන්න පුළුවන්. ඒ වගේ ධර්මශාලාවක් නැහැ ඉදිකර දෙන්න පුළුවන්. සමහර අලි වැටක් වගේ දෙයක් මේ අලි එහෙම ගැවසම ප්‍රාත්‍රිය ඇවිල්ලා අලි වැටක් ඉදිකර දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒ වගේ විදුලිය නැහැ. ඉතින් ඒ වගේ ඔබ පුළුවන් විදිහට මේ ව්‍යවස්ථාන් පැමිණලා මේ දුෂ්කරතාවයන් දැකලාගෙන ඇත්තටම කර යුතු දේ මොකද්ද කියලා තීරුම් ගන්න පුළුවන්. ඇවිල්ලා පැමිණලා ඒ සම්බන්ධ සම සාකච්ඡා කරලා පුළුවන් දෙයක් කරන ලෙස අපි ඉදිරියට යනවා.